තෙරුවන් සරණයි. සම්බුදු දහමින් ලොවම සුවපත් වන පින්බර දිනයක් වේවා සියලු දෙනාටම. සදහැවතුනි, ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවට වසර 8යි. ඒ නිමිත්තෙන් එය නිමිත්තක් බවට පත් කරගනිමින් ඔබට පින් සිතින් තිරින කරන සජීවී දායකත්ව ධර්මදේශනාව මෙලෙසින් ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන්නටයි ටීවී දිදුල කාර්ය මණ්ඩලයේ හැටියට අප මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්වතුනි, අද සජීවී දායකත්ව ධර්මදේශනාව දේශනා කරන්නට අප කළ ගෞරවාන්විත ආරාධනාව අනතිමානීව පිළිඅර ගනිමින් මේ විශේෂිත උතුම් දම් සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුනා දෙහිවල නැදිමාල පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය කොළඹ දිසාව සහිත සල්පිට කෝරළේ ප්‍රධාන අධිකරණ සංගනායක සද්ධර්ම කීර්ති ශ්‍රී චූලාලංකාර කථිකාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය විචිත්‍ර ධර්ම කථික මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් ඕනෑකමින් නමස්කාර පූරකව මේ උතුම් වූ දම් සභා මණ්ඩපයට පිළිඅර ගනු ලබනවා. සාදු සාදු සාදු. දිදුල රූපවාහිනී නාලිකාවට වසර 8ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද බ්‍රහස්පතින්දා දිනේ ඔබ වෙනුවෙන් සමීප කරන මේ විශේෂ සජීවී ධර්මදේශනාව වෙනුවෙන් බැතිබර දායකත්වයන් ගෙන කටයුතු කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය රෝතන හත්තොටුව, චන්ද්‍රිකා හත්තොටුව, ලසල් හත්තොටුව, අමාලි හත්තොටුව, විශේෂඥ වෛද්‍ය රන්දුලා හත්තොටුව, ඒ වගේම අකුරැස්සේ ගලබොඩ වතුයායේ පියසේනද සිල්වා, සුනේත්‍රාද සිල්වා යන මහත්ම මහත්මීන් ප්‍රධාන පින්වත් පිරිස විසිනුයි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ හැටියට ඔවුන් සටහන් තබා තිබෙනවා මෙලෙස. නිර්මල තේරවාදී බුදු දහම ලොව පුරා සන්නිවේදනය කිරීමට සහ දැයේ දූ දරුවන්ගේ නැනපහන් දැල්වීම මූලික කරගනිමින් මීට වසර 8කට පෙර ආරම්භ කරන ලද මතු දිදුලන මනුදයක් උදෙසා දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාව ආරම්භ කොට වදාළ නිර්මාතෘවර අතිගෞරවනීය වන්දනීය පූජනීය මාලිගාවිල අස්සජි පින්ව ස්වාමීන් වහන්සේටත් අතිගෞරවනීය දේශකයන්න් වහන්සේලාට ටීවී දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම වෙනුවෙනුයි මේ පින්වතුන් අද මේ උතුම් ධර්ම දේශනාව ඉෂ්ට සිද්ධ කරනු ලබන්නේ. එසේනම් වැඩම කරන්නට යෙදුන අතිගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූරකව ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්ස අපට අනුකම්පා කොට මෙතෙන් පටන් මේ උතුම් වූ සජීවී ධර්මානුශාසනාව දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බතන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ද
තස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නේ නවසරායි ශ්‍රද්ධාවන්ත පින්වතුනි දිදුල රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී සැදැහැවතුන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී සැදැහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ උතුම් දේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයේගෙන කටයුතු කරන්නේ විශේෂඥ වෛද්‍ය රෝතන හත්තොටුව මහතා චන්ද්‍රිකා හත්තොටුව මහත්මිය ලසල් හත්තොටුව මහතා අමාලි හත්තොටුව මහත්මිය විශේෂඥ වෛද්‍ය රන්දුලා හත්තොටුව මහත්මිය අකුරැස්සේ ගලපුඩ වතුයායේ පියසේනද සිල්වා මහතා සුනේත්‍රාද සිල්වා මහත්මිය ඇතුළු පින්වත් පිරිසගේ දායකත්වයෙනුයි. සජීවී ලෙසින් අද දවසේ මේ පුණ්‍යවන්ත අවස්ථාව සඳහා තමන්ගේ දායකත්වය සපයා තියෙනවා. අද ධර්මදේශනාව විශේෂයි. ඒකට හේතුව පින්වතුනි මතු දිදුලන මනුදයක් උදෙසා නිර්මාණය වූ පිහිට වූ දිදුල බෞද්ධ හා ළමා රූපවාහිනී නාලිකාව ආරම්භ කරලා අවුරුදු 8ක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුදු 8ක ආ ගමන් මග පිළිබඳව අවධානය යොමු කරනකොට අපට පේනවා පුංචි පැලයක් රෝපණය කරලා වර්ෂයෙන් වර්ෂය මේ පැලය දළු දාලා අතු දාලා මල් හැදිලා පල බර වෙලා අද විශාල වෘක්ෂයක් බවට පත් වෙලා තියෙනවා දිදුල රූපවාහිනිය. මේ දිදුල රූපවාහිනී දිදුල බෞද්ධ හා ළමා රූපවාහිනී නාලිකාව ආරම්භ කරන්නට තම හදවතේ මතුණු පුණ්‍යවන්ත වූ චේතනාව මල්පල ගන්වන්නට සංසාරයේම පෙරම් පුරාගෙන ආවාදෝ කියලා අපට හිතෙනවා. ඒ නිර්මල තේරවාදී බුදුදහම සමස්ත ලෝකයේ පුරා සම්නිවේදනය කරන්නට සහ දැයි දූදරුවන්ගේ නැනපහල් දල්වන්නට මතු දිදුලන මනුදයක් උදෙසා දිදුල බෞද්ධ හා ළමා රූපවාහිනී නාලිකාව මීට වර්ෂ 8කට පෙර ආරම්භ කළේ මෙහි නිර්මාතෘවර අතිගෞරවනීය මාලිගාවිල අස්සජී
නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපට මතකයි අප සමග ප්‍රකාශ කළා තමන්ට මෙවැනි රූපවාහිනී මාධ්‍යයක් ආරම්භ කරලා ලෝකයට පුළුල් මෙහෙවරක් සිද්ධ කරන්නට තම හිත තුළ අදහස ඇති වෙලා රෝපණය වෙලා එය ව්‍යාප්ත කරන්නට තමන්ගේ අදහස තිබූ බව. මේ ආරම්භ කරන රූපවාහිනී මාධ්‍යයට මොකක්ද මේ තියෙන නම කියලා උන්වහන්සේ කල්පනාවක නිරත වෙමින් සිටියේදී එකපාරටම හිතට ආපු අදහසක් තමයි මේ මාධ්‍යයට නම තියන්න ඕන දිදුල කියලා. එහෙම නැත්තම් මේක විවිධ යෝජනා කරලා සාකච්ඡා කරලා එහෙම ආපු නමක් නෙවෙයි. උන්වහන්සේගේ අදහස උන්වහන්සේට නිවාඩු පාඩුවේ මොහොතක් ඉන්න වෙලාවේ තමයි මේ අදහස උන්වහන්සේට මතුවෙලා තියෙන්නේ. ඒ නිසා එතනදීම තීරණය කරලා තියෙනවා මේ ආරම්භ කරන රූපවාහිනී මාධ්‍යයට අපි නම සඳහා මා යෝජනා කරනවා අය දිදුල කියලා. දිදුල කියලා ඒ නම තියපු නම අද දිදුලන නමක් බවට පත් කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. මාලිගාවිල අස්සජි නායක ස්වාමීන් වහන්සේ පුදුම සත්පුරුෂ හාමුදුරු කෙනෙක්. පුදුම සහෝදර හාමුදුරු කෙනෙක්. පුදුම ලෙංගතු හාමුදුරු කෙනෙක්. උන්වහන්සේගේ හදවතේ ඊර්ෂාව ක්‍රෝධය පිරිච්ච ස්වභාවයක් නැහැ. උන්වහන්සේ හැම වෙලාවෙම ඇසුරු කරන ස්වාමීන් වහන්සේලාටත් සහෝදර හාමුදුරුවරුන්ටත් තම සහෝදර දිදුල කාර්ය මණ්ඩලයටත් දක්වන්නේ අප්‍රමාණ ලෙංගතුකමක්. සිනාමුසු මුහුණින් විහිළු තහළු කරමින් ලොකු බරක් හිතට ගන්න නැතුව බොහොම සුහදව මේ ආයතනය පවත්වාගෙන යන්නට උන්වහන්සේ ගත්ත උත්සාහය සමස්ත ලෝකයටම අද මල්පල ගන්වල තියෙනවා. මාධ්‍යයක් ආරම්භ කරන එක ලේසි. හැබැයි මාධ්‍යයක් පවත්වාගෙන යන එක ලේසි පහසු කාර්යක් නෙවෙයි. ඒ නිසා උන්වහන්සේගේ දැක්ම ජීවිතයේ ලැබපු අත්දැකීම් ජීවිතයේ ලැබපු පරිණත භාවයන් ජීවිතයේ ලැබපු දැනුගත්කම් ආශ්‍රය නිස්රේ කරපු අය දේශීය වශයෙන් විතරක් නෙමේ විදේශීය වශයෙන් ලැබපු අත්දැකීම් උන්වහන්සේට මේ මතු දිදුලන මනුදයක් උදෙසා දිදුල බෞද්ධ හා ළමා රූපවාහිනී නාලිකාව ආරම්භ කර දවස ඉඳලා ඒ අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන්නට ඒ සියලු අත්දැකීම් බලපාන්නට ඇති කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසාද මහා වෘක්ෂයක් මා මුලින් ප්‍රකාශ කළා වාගේ මහා වෘක්ෂයක් සේ සෙවන දෙන පළදාව ලෝකයට බෙදෙන සුවිශේෂී මාධ්‍ය ආයතනයක් බවට පත් වෙලා තියෙනවා.
විශාල කාර්ය මණ්ඩලයක් එක්ක මේ ගමන යන්නට උන්වහන්සේගේ දැක්ම උන්වහන්සේගේ අත්දැකීම් බලපාන්නට ඇති. අද මේ නාලිකාව නරඹා මොන තරම් ලෝකයේ පිරිසක් බාල තරුණ මහලු සියලු දෙනා සුඛී සුවපත් භාවයට පත් වෙනවා ඇද්ද? ඇත්තටම ධර්මය බෙදෙන නාලිකාවක් වශයෙන් සැබෑ දහම විකෘති දහම නොව සැබෑ නිර්මල තේරවාදී බුදු දහම ලෝකයට අරගෙන යන්නට අපේ මාලිගාවිල අස්සජී නායක ස්වාමීන් වහන්සේ ගත්ත උත්සාහය 100%ක්ම සාර්ථක වුණා කියන එක මේ මාධ්‍ය ආශ්‍රය කරන අපිට හොඳින් පැහැදිලි වෙන කරුණක්. උන්වහන්සේ තුල තියෙන මානව දයාව මානව හිතවාදී බව මේ සඳහා තවත් බලපාන්නට ඇති. දරුවන්ගේ නැනපහන් දල්වන්නත් බාල තරුණ මහලු සියලු දෙනාගේ ධර්මඥානය වර්ධනය කරලන්නත් සැබෑ දහම් පණිවිඩය ලෝකයට අරගෙන යන්නත් ගත්ත උත්සාහය අද වන විට ඉතා ඉහලින් සාර්ථක වෙලා තියෙනවා. මාධ්‍ය මුල්කරගෙන දිදුල මාධ්‍ය මුල්කරගෙන අස්සජී නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ දිදුල කාර්ය මණ්ඩලය අපි දන්නවා ගන්නා උත්සාහයේ කොයිතරම්ද මේ සමාජයට ප්‍රබල මෙහෙවරක් සිද්ධ කරන්න. ඈත ගම්දනව් සිසාරා වැඩම කරන අස්සජී නායක ස්වාමීන් වහන්සේ දුප්පත් ගම්මාන සොයාගෙන ගිහිල්ලා ඒවාට උදව් කරමින් ඒ වගේම දුප්පත් පන්සල් හොයාගෙන ගිහිල්ලා ඒ පන්සල් වල ස්වාමීන් වහන්සේලාට උදව් උපකාර කරමින් ඒ අය ශක්තිමත්ව නගා සිටවන්නට මේ මාධ්‍ය දිදුල මාධ්‍ය ඔස්සේ ගන්නා උත්සාහය අපි දන්නවා. උන්වහන්සේ මහ බොහොම පුණ්‍යවන්ත හාමුදුරු කෙනෙක්. සංසාරි ගොඩාක් පින් කරපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේට නන් දෙසෙන් මේ මාධ්‍ය ඉදිරියට ගෙන යන්නට යාවජීව සමාජිකත්වයේ ගත්ත පිරිස ඒ වගේම ලංකාව පුරා විවිධ දිදුල මාධ්‍යයේ ශාකා පිහිටුවන්නට බොහෝ පිරිස් කරපු පරිත්‍යාග ඒ වගේම දිදුල මාධ්‍ය පෝෂණය කරන්නට සම්පත් දායකත්වයේ ලබා දෙන ගරුතර මහා සංඝරත්නය උන්වහන්සේ එක්ක අත්වල බැඳගෙන මේ ගමන යන්නට සැදී පැහැදී ඉන්නේ අස්සජී හාමුදුරුවෝ සංසාරේ පින් නැති කෙනෙක් නිසායි. ඒ නිසා අද දිදුලන මට්ටමටම පත් වෙන්නේ අනේ නිසායි. දරුවන්ගේ නැනපහ දල්වන්නත් මේ මාධ්‍ය දිදුල මාධ්‍ය කරන මෙහෙවර අපරිමිතයි. විවිධ වැඩසටහන් ඔස්සේ දරුවන්ට තමන්ගේ අනාගතය බබලවන්නට අවශ්‍ය කරන මගහසර වෙනත් මාධ්‍යයක නැති ස්වභාවය දිදුල රූපවාහිනිය තුළින් ලබා දීලා තියෙනවා. දරුවන්ගේ සැඟවුණු දක්ෂතා එළියට අරගෙන ඒව ලෝකයටම පෙන්වලා ශක්තිමත් අනාගතයක් දරුවන්ට ලබා දීම වෙනුවෙන් මේ දිදුල බෞද්ධ හා ළමා රූපවාහිනිය අපමණ ගත් උත්සාහයේ සාර්ථක වුණා. අවුරුදු 8කට පෙර රෝපණය කළ මේ
දිදුල මාධ්‍ය නම් වූ බීජය වසර අටක් ගිය තැන මොනතරං මේ සමාජයේ සුකී සුවපත් කරන්නට ගත් උත්සාහයේ සාර්ථක වුණාද කියලා අපට පේනවා අපේ සැදැහැවතුන් දක්වන අදහස් වලින්. සැදැහැවතුන් මේ පිළිබඳව දක්වන විවිධ යෝජනාවලින් අස්සජී නායක හාමුදුරුවෝ ගැන දක්වන අපරිමිත මෛත්‍රී කරුණා අදහස් වලින් අපි සමග ප්‍රකාශ කරන දේවල් වලින් අපට තේරෙනවා වසර 8ක කාලය තුල මේ මාධ්‍ය ගත උත්සාහය අද කොයිතරම් සාර්ථක වෙලා තියෙනවද කියලා. වෙනත් අපේක්ෂාවක් අස්සජී හාමුදුරුව තුල නැහැ. උන්වහන්සේ තුල තියෙන එකම අදහස දිදුල රූපවාහිනිය තුලින් ලෝකයට ධර්මය බෙදා දීමත් සැබෑ දහම සමාජගත කිරීමත් සමාජයේ අඩුපාඩු දුර්වලකම් පෙන්වා දීමත් ඒ වගේම දරුවන්ගේ නැනපහන් දල්වාලීමත් මේ තමයි ප්‍රබලතම ප්‍රමුඛතම අදහස. ඒ නිසාම මේ දිදුල මාධ්‍ය ජනතාවගේ හදවත්වල ලැබුම් ගන්නට තරම් ශක්තිමත් වුණා. මේ අවුරුදු 8ක කාලය තුල එය සැබෑ ලෙස ඉෂ්ට වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාම බලාපොරොත්තු වෙනවා උතුම් වූ නිර්මල බුදුදහම ලොව පුරා වෙසෙන සැදැහැති පින්වතුන්ගේ ධර්ම අවබෝධයේ උදෙසා අට වසරක් පුරාවට අප නාලිකාවට වැඩම කොට ධර්මයේ දේශනා සිද්ධ කරන පරම පූජනීය පින්වත් දේශකයාණන් වහන්සේලාට ආශිර්වාද කිරීම අද මේ දේශනාවේ සජීවී දේශනාවේ තවත් අදහසක්. බලන්න මොනතරම් පුණ්‍යවන්ත අදහසක්ද. දිදුල බෞද්ධ හා ළමා රූපවාහිනිය පෝෂණය කරන්නට සම්පත් දායකත්වය ලබා දෙන ධර්මයෙන් ජනතාව පෝෂණය කරමින් දැනුවත් කරමින් සැබෑ දහම ජනගත කරන්නට විශාල ස්වාමීන් වහන්සේලා පිරිසක් දිදුල මාධ්‍යත් එක්ක ඉන්නවා. ඒ නිසා උන්වහන්සේලාගේ මේ ධර්ම දේශනා කුසලතාව නිසා මේ ධර්ම දේශනා පැවැත්වීම නිසා සැබෑ දහම ජනතාවට ශ්‍රවණය කරලා ධර්මඥානය පෝෂණය කරගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා පරම පූජනීය ගරුතර මහා සංඝරත්නයට ආශිර්වාද කරන්න මේ අවුරුදු 8ක් පිරීම නිමිත්තෙන් අද දිනේ අදහසක් යෝජනාවක් හැටියට සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේලාගේ වැඩමවීම නිසා දිදුල මාධ්‍ය ඔස්සේ ජනතාවට ධර්මයේ ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. ත්‍රිපිටකගත පෙළදහම ජනතාවට කියා දෙමින් සරලව වටහා දෙමින් ජනතාවගේ සිත් සතන් තුළ තියෙන දුක් කම්කටොළු නිවාලමින් ධර්මයේ සැනසීම තමන්ගේ ජීවිතයට එකතු කරමින් විවිධ ධර්මදේශනා ඔස්සේ ගරුතර මහා සංඝරත්නයේ සිදු කරන සිදු කළ සේවාව අපරිමිතයි. ඒ නිසා උන්වහන්සේලාට ආශිර්වාද කිරීමත් අද මේ සජීවී දේශනාවේ ප්‍රබල අදහසක් බවට පත් වෙනවා. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ධර්ම අවබෝධය උදෙසා වසර 8ක් පුරාවට
සැදැහැති දායකත්වයේ කියන කටයුතු කළ සත්පුරුෂ පින්වතුන්ටත් ආශිර්වාද කරනවා. දිදුල රූපවාහිනිය පිළිබඳව තිබූ විශ්වාසය මත තමයි මේ වටා ජනතාව පෙළ ගැහෙන්නේ ක්‍රොක් වෙන්නේ. එය මාධ්‍ය මෙහෙයවීම, මාධ්‍යයේ විනය පවත්වාගෙන යාම, මාධ්‍යයේ විශ්වසනීයත්වය ගොඩනගා ගැනීම, මාධ්‍යයක් වටා ජනතාව එකතු වෙන්නේ මේ කරුණු නිසයි. මේ සභාපතිත්වයේ උසුලන අතිගෞරවනීය මාලිගාවිල අස්සජී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ජනතාවට සපයන සුහද සේවාව මාධ්‍යයට දුරකථනයෙන් කතා කළහම ඒ දුරකථනයට ප්‍රතිචාර දක්වන මේ කාර්ය මණ්ඩලය ඉතාම සුහදශීලී. ඒ අයට ගෞරවය ආරක්ෂා කරමින් ඒ සැදැහැති පින්වත් පිරිස අවශ්‍ය සියලු දේ කියල වටහලා දීලා ඒ අයගේ විශ්වසනීයත්වය තහවුරු කරගන්නට තරම් මේ කාර්ය මණ්ඩලය සැදී පැහැදී හැමදාමත් කටයුතු කළා. අදත් එහෙමයි. අවුරුදු 8ක් පුරාවටත් එහෙමයි. ඒ නිසා සැදැහැති පින්වතුන් දිදුල රූපවාහිනිය පිළිබඳව තිබූ විශ්වාසය නිසාම මේ රූපවාහිනිය වටා එක්රොක් වෙන්න, ගොනු වෙන්න පටන් ගත්තා. ඒ නිසා අපි දිදුල මාධ්‍ය ඔස්සේ අපි ධර්ම දේශනාවක් පවත්වමු. අපි හත් දවසේ පින්කම ධර්ම දේශනාව අපේ තුන් මාසයේ වෙනුවෙන් අපේ මියගිය අම්ම වෙනුවෙන් තාත්ත වෙනුවෙන් ආච්චි වෙනුවෙන් සීය වෙනුවෙන් පවත්වන දේශනාව, එහෙම නැත්නම් තමන්ගේ උපන්දිනය වෙනුවෙන් පවත්වන දේශනාව, එහෙම නැත්නම් තමන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් පවත්වන දේශනාව, තමන්ගේ දුවට පුතාට ආශිර්වාද කරන්න පවත්වන ධර්ම දේශනාව දිදුල ඔස්සේ පවත්වමු කියන මේ හැඟීම ජනතාව තුළ ඇති වෙමින් පවතින්නට පටන් ගත්තා. ඒක තමයි විශේෂත්වය. මොකද දිදුල ඒ තරම්ම ජනතාවට ලෙංගතුයි. බෞද්ධකම උපරිම වශයෙන් ආරක්ෂා කරමින් බොහෝම ශ්‍රද්ධාවෙන් දිදුල වටා එකතු වන සැදැහැවතුන්ට තම සිත්සේ තම ධර්මදේශනාව ඉතාම සුහදශීලීව පවත්වා ගන්නට අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය දිදුල කාර්ය මණ්ඩලය තුළින් ලැබෙන අතර මේ සැදැහැවතුන් දිදුල වටා එක්රොක් වීම නිසා මේ ජනතාව අතරට ධර්මය ගෙනියන්න ප්‍රබල මාධ්‍යයක් බවට පත් වුණා. ඒ නිසා සැදැහැවතුන්ගේ සහභාගිත්වය, එහිදී යාවජීව සමාජිකත්වය සහ දිදුල මාධ්‍යයට දක්වන ආදරය, සෙනෙහස, මෛත්‍රිය, කරුණාව නිසා ජනතාව දිදුලත් එක්ක දිගින් දිගටම අවුරුදු 8ක කාලයක් හිටියා. ඉදිරියටත් එහෙමයි. මොකද ඒ තරම් සුහදශීලී බවක් මේ මාධ්‍ය තුළින් දක්වන නිසා. ඒ නිසා අපි දිදුල සමගින් ඉන්න පුණ්‍යවන්ත සැදැහැවත් සැදැහැවතියන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනය ඉදිරියටත් නොඅඩුව සැලසේවා කියලා. ඔබේ දායකත්වය අපට ශක්තියක් වුණා. ඒ වගේම පින්වතුනි, ගාලු පුරවරයේ සැදැහැවතුන් වෙනුවෙන් ස්ථාපිත ටීවී දිදුල ගාල්ල ශාඛාව පවත්වාගෙන යාම සඳහා අවවාද අනුශාසනා ලබා දෙන ගාල්ල ඉහළ ඩික්සන් පාර ශ්‍රී ඥානෝබාස යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද මාලිගාවිල
ධම්ම විසුද්ධි ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලුම ස්වාමීන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරනවා. ගාල්ල දිදුල සාකාව අපි අනන්ත වාරයක් මේ සාකාවට වැඩම කරලා තියෙනවා ධර්ම දේශනා පවත්වන්න. අපි වගේම ධර්මදේශකයාණන් වහන්සේලා බොහෝම කැමැත්තෙන් ඒ සඳහා වැඩම කරන්නේ ඕනම ශාකාවකට. ඉහළ ඩික්සන් පාර ශ්‍රී ඥානෝභාෂ යෝගාශ්‍රමය පින්නතුනි, එහි වැඩ සිටින පූජ්‍ය පාද මාලිගාවිල ධම්ම විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කළාට පස්සේ බොහෝම ගෞරවයෙන් සුහදශීලීව පිළිගෙන කළ යුතු ආගන්තුක සත්කාර සියල්ලක්ම කරමින් අවශ්‍ය පහසුකම් සපයමින් ධර්ම දේශනාව බොහෝම සැනසීමෙන් යුක්තව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන පරිසරය ගොඩනගමින් මේ ගාලු ශාකාවෙහි ප්‍රධාන උපදේශකයාණන් වහන්සේ අනුශාසන කරමින් අනුශාසකයාණන් වහන්සේ හැටියට කටයුතු කරමින් ක්‍රියා කරනවා. ඒක බොහොම ආදර්ශයක්. වැඩම කරන සියලු හාමුදුරුවරු සුහදශීලීව පිළි අරගනිමින් කටයුතු කරන්නට තරම් අස්සජී ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ ධම්ම විසුද්ධි හාමුදුරුවෝ මැනවින් ඒ කාර්යයට යොමු කරලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා අනුශාසකත්වය ලැබමින් ඒ ආයතනය බොහෝම ගරු බුහුමන් ලැබමින් ඉදිරියට පවත්වාගෙන යන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම සෙංකඩගල පුරවරයේ සදැහැති පින්වතුන් වෙනුවෙන් ටීවී දිදුල නුවර ශාඛාව පවත්වාගෙන යනු ලබන පේරාදෙණිය ඒදඬුවාව පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය පාද මාතලේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලාට සහ එහි දායක පින්වතුන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනෝ මේ මොහොතේදී. නුවර පලාතේ සෙංකඩගල පුරවරයේ කොළඹට පැමිණෙන්නේ නැතුව ඒ ප්‍රදේශවාසීන්ට තමන්ගේ ධර්මදේශනාව පටිගත කරවා ගන්නට සජීවී ලෙසින් විකාශනය කරවා ගන්නට හැකියාව ලැබිලා තියෙනවා. පේරාදෙණිය ඒදඬුවාව පුරාණ රාජමහා විහාරස්ථානය නිසා එහි විහාරාධිපතිත්වයේ උසුලන පූජ්‍ය පාද මාතලේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ දිදුල ශාඛාව පවත්වාගෙන යන අතර අස්සජි නායක ස්වාමීන් වහන්සේ සමග බොහෝම කුළුපග සබඳතාවක් පවත්වාගෙන යමින් තමන්ට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙමින් ඒ ප්‍රදේශවාසීන්ට තම ධර්මදේශනාව කරදරයකින් තොරව පටිගත කරවා ගන්නට තමන්ගේ අරමුණ ඉෂ්ට කර ගන්නට අවශ්‍ය කරන පරිසරය ගොඩනැගිලා තියෙන්නේ මේ ශාඛාව නිසා. ගමන් වියදම් අඩුව තමන්ගේ ධර්මදේශනාව තම හත් දවසේ බණ වෙන්න පුළුවන්, තුන් මාසේ බණ වෙන්න පුළුවන්. ඒ ඕනෑම ධර්මදේශනාවක් තමන්ගේ අරමුණට පරිදි ඉෂ්ට සිද්ධ කරගන්නට මේ සෙංකඩගල පුරවරයේ ඒදඬුවාව පුරාණ රාජමහා විහාරස්ථානයේ පවත්නා ශාඛාව බෙහෙවින් බලපාලා තියෙනවා. ඒ නිසා ඒ සදහැවතුන්ටත් විහාරාධිපති අපේ මාතලේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේටත් අපි බෙහෙවින් පුණ්‍යානුමෝදනා කරනවා.
මේ කටයුත්තේදී පුරෝගාමීව ක්‍රියා කිරීම පිළිබඳව. ඒ වගේම ඇතුගල් පුරවරේ කුරුණෑගල නාරම්මල මැදිරියේ පවත්වාගෙන යනු ලබන කසුම්ගම මැටියගනේ ශ්‍රී සුගතඥාන යෝගාශ්‍රමයේ විහාරාධිපති පූජ්‍යපාද ඇන්නරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලාටත් දායක පින්වතුන්ටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඇතුගල් පුරවරයේ යම් කෙනෙකුට තමන්ගේ ධර්මදේශනාව ඉතා ඉක්මනින් ඒ වගේම සුහදශීලීව ධර්මදානයක් පිණිස තම ධර්මදේශනාව දේශනා කරවා ගන්නට තමන් කැමති ස්වාමීන් වහන්සේ වැඩම කරවාගෙන තම සැදැහැති දායකත්වය ලබා දෙමින් ඒ කටයුතු කරන්නට ඇතුගල් පුරවරයේ නාරම්මල මැදිරි ශාඛාව විශේෂයෙන් බලපානවා. එහිදී අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා පූර්වකව මතක් කරන්නේ විහාරාධිපති පූජ්‍යපාද ඇන්නරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේලා දක්වන සුහදශීලී සහයෝගය, ප්‍රදේශවාසී සැදැහැවතුන් දක්වන එකමුතුකම, ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ ඉදිරිපත් වීම අපි මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ තරම් සුහදත්වයෙන් කටයුතු කරන්නට තරම් ඒ පින්වතුන් ක්‍රියා කළ නිසා තමයි, ඒ හාමුදුරුවන් වහන්සේලා කටයුතු කර නිසා තමයි මේ තලම් දිදුල ජනතාව අතරට ගමන් කරන්නට විශේෂයෙන් හේතු වෙලා තියෙන්නේ. ඒ වගේම එම ප්‍රදේශයේම ටීවී දිදුල පොල්ගහවෙල ධර්මදේශනා මැදිරිය පවත්වාගෙන යනු ලබන පොල්ගහවෙල විජයානන්ද පිරිවෙනෙහි විහාරාධිපති පූජ්‍යපාද ගිරාඹේ සෝරත ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලාටත් දායක පින්වතුන්ටත් මේ මොහොතේ අපි පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරන්නේ විහාරාධිපති ගිරාඹේ සෝරත හාමුදුරුවොත් දායක පින්වතුනොත් ඒ තරම් ඇප කැපවීමෙන් කටයුතු කරන නිසා තමයි දිදුල රූපවාහිනිය ජනතාව අතරට මේ තරම් ඉක්මනින් ගමන් කරන්නට බලපෑවේ. ඒ වගේම ඌව වෙල්ලස්ස සියලුම සැදැහැතියන් වෙනුවෙන් ධර්මදානමේ කටයුතු සිදු කිරීමට ටීවී දිදුල රූපවාහිනී නාලිකාවට එම මැදිරි සංකීර්ණයේ පූජා කළ දමයන්ති රත්නායක මහත්මිය සහ සේන පෙරේරා මහත්මා, ඉතල් රත්නායක මෑණියන් ඇතුළු පින්වතුන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. අපිට මතකයි ඌව වෙල්ලස්ස මේ මැදිරි සංකීර්ණය පරිත්‍යාග කරද්දී අස්සජී නායක ස්වාමීන් වහන්සේට හාමුදුරන් වහන්සේලා විශාල පිරිසක්ගේ අවස්ථාවට සහභාගී වුණා. තමන්ගේ පුද්ගලික ඉඩකඩම් ගේදොර මේ රූපවාන් දිදුල රූපවාහිනී මැදිරි සංකීර්ණය ආරම්භ කරලා පවත්වාගෙන යන්නට පරිත්‍යාග කළා. එවැනි පරිත්‍යාගයන් සිද්ධ කරන්නට හේතුවම මාලිගාවිල අස්සජී ස්වාමීන් වහන්සේ තුළ පවතින අර අනතිමානී ගුණය, සුහදත්වය, උන්වහන්සේ තුළ තියෙන පුණ්‍ය ශක්තිය නිසයි. ඒ නිසා එහිදී විශේෂයෙන් අපි ඒ පවුලේ පින්වත් පිරිසට දමයන්ති රත්නායක මහත්මිය, සේන පෙරේරා මහත්මා, එතල් රත්නායක මෑණියන් ඇතුළු පින්වතුන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා කියා
දකුණු පළාතේ සැදැහැතියන් වෙනුවෙන් මාතර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ටීවී දිදුල ශාඛාව පවත්වාගෙන යාමට අවවාද අනුශාසනා දෙමින් වැඩවාසය කරන පූජ්‍යපාද එළමල්දෙණියේ ඉන්දරතන නායක ස්වාමීන් වහන්සේටත් පූජනීය යටියන ඥානසිරි ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලාටත් දායක පින්වතුන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. දකුණු ලක මෙවන් ස්ථානයක් ස්ථාපිත කරන්නට මාතර ඇලවේල්ල පාරේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය තමන්ගේ එම ස්ථානය විහාරස්ථානය මේ සඳහා ලබා දෙමින් කටයුතු කරන්නට තරම් සුහදත්වයෙන් ක්‍රියා කළ උන්වහන්සේලාට එළමල්දෙණියේ ඉන්දරතන නායක ස්වාමීන් වහන්සේටත් යටියන ඥානසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් දායක පින්වතුන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම පින්වතුනි, ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වැඩවෙසෙන ස්වර්ණමාලි සැහැරදුන් ආසන්නයේ ස්ථාපිත ටීවී දිදුල අනුරාධපුර ශාඛාව පවත්වාගෙන යාමට අවවාද අනුශාසනා දෙමින් වැඩ සිටින ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති අතිගෞරවනීය ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලාටත් ආශිර්වාද කරනවා. ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති පූජ්‍යපාද ගරුකටයුතු නායක ස්වාමීන් වහන්සේ, අපේ අස්සජී ස්වාමීන් වහන්සේත් එක්ක දක්වන සුහදත්වය මත අප ස්ථානයේ ටීවී දිදුල ශාඛාවක් පවත්වාගෙන යන්නට පහසුකම් ඇති බව ප්‍රකාශ කරමින් ඒකට අවශ්‍ය කරන සියලු පහසුකම් ලබා දීලා තියෙනවා. අනුරාධපුරයේ යම් කෙනෙකුට තම ධර්මදේශනාව පටිගත කරවා ගන්නට අවශ්‍ය හැම මොහොතකම ස්වර්ණමාලි චෛත්‍ය ආසන්නයේ ඇති ටීවී දිදුල අනුරාධපුර ශාඛාවට පැමිණිය හැකි ගරුකටයුතු නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මත ඒ ශාඛාව පවත්වාගෙන යන අතර අපි ඊතල වැටුණු වැවේ නායක හාමුදුරුවන්ට අපි බෙහෙවින් පුණ්‍යානුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. උන්වහන්සේ අති විශාල කාර්යභාරයක් කරනවා. අපි දන්නවා ලොකු දැක්මකින් වැඩ කරන හාමුදුරුවන් වහන්සේ කෙනෙක් හැටියට ඊතල වැටුණු වැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේ පිළිබඳව අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ටීවී දිදුල නාලිකාව සමග නිරන්තරයෙන් අත්වල් බැඳගනිමින් වසර 8ක් පුරාවට යාවජීව සමාජිකත්වයෙන් දායකත්වයේ දක්වන සියලුම සමාජික සමාජිකාවන්ටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. අපි නිතරම මතක් කරන්නේ යාවජීව සමාජිකත්වය දිදුල මාධ්‍ය ඉදිරියට පවත්වාගෙන යන්නට බෙහෙවින් බලපාන හේතුවන කරුණක්. ඒ නිසා අපි ඒ පින්වතුන්ට විශේෂ ස්තුතියක් කරනවා. ඔබගේ දායකත්වය, ඔබගේ අත්වැල් බැඳ ගැනීම දිදුල වටා එක්රොක් වීම නිසා දිදුල පවත්වාගෙන යන්නට ලොකු ශක්තියක් වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. දිදුල බෞද්ධ හා ළමා රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විධායක නිලධාරීතුමන් ප්‍රධාන උපදේශකතුමන් සහ සියලු අංශ ප්‍රධානීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරනවා. මා මුලිනුත් මතක් කළා, අධ්‍යක්ෂක මණ්ඩලය විධායක නිලධාරීතුමන් උපදේශකතුමන් අංශ ප්‍රධානී
ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ දක්වන සුහදත්වය කැපවීම. ඒ කැපවීම මත තමයි මේ මාධ්‍ය ජනගත වෙන්නේ. ඒ නිසා මේ මහත්ම මහත්මීන්ගේ කැපවීම අපි බෙහෙවින් අගය කරන අතර තවදුරටත් සෙත් ප්‍රාර්ථනා කරනවා මේ කටයුත්ත සාර්ථකව කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම මාතර පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිට මීට දින කීපයකට පෙර අපවත් වී වදාළ පූජ්‍යපාද කරගොඩ උයන්ගොඩ ජිනරතන ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරන අතර උන්වහන්සේට සසල දුක නිවා උතුම් අමා මහ නිවන සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපවත් වී වදාළ සීලම ස්වාමීන් වහන්සේලාට සහ දිදුල නාලිකාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කර මිය පරලොව ගිය සීලු දෙනාටමත් රණවිරුවන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. පින්නතුනි, දිදුල මාධ්‍ය පෝෂණය කරන්නට තම ශක්ති පමණින් දායකත්වය දුන් ධර්මදේශනා වේවා සාකච්ඡා වේවා ගිහි පැවිදි බොහෝ පිරිසක් ඒ සඳහා කටයුතු කළා. ඒ සැමටත් ඒ වගේම දායකත්වය අද දේශනාවේ දායකත්වය දැරූ සදැහැති පින්වතුන්ටත් ඒ පින්වතුන්ගේ නමින් මියගිය දෙමාපියන්ට මියගිය ඥාතීන්ට අපි පුණ්‍යානුමෝදනා කරන අතර අද දායකත්වය ගත් විශේෂඥ වෛද්‍ය රෝතන හත්තොටුව මහතා, චන්ද්‍රිකා හත්තොටුව, ලසල් හත්තොටුව, අමාලි හත්තොටුව, විශේෂඥ වෛද්‍ය රන්දුලා හත්තොටුව, අකුරැස්සේ ගලබොඩ වතුයාවේ පියසේනද සිල්වා, සුනේත්‍රාද සිල්වා යන මහත්ම මහත්මීන්ටත් අපි විශේෂයෙන් පින් දෙන අතර උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි සෑරදුන්ගේ ආශිර්වාදය ලැබිලා සියලු කටයුතු සර්ව අප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, නිදුක් නිරෝගී බව ලැබේවා. ඔබ නමින් මියගිය සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. ඒ අයද සුඛිත මුදිත වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ මොහොතේ අපි තවදුරටත් ප්‍රාර්ථනා කරන්නේ දිදුල බෞද්ධ හා ළමා නාලිකාවේ නිර්මාතෘවර අතිගෞරවනීය මාලිගා විලාස්සජී නායක ස්වාමීන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් පින් දෙන අතර තවදුරටත් මෙය ඉදිරියට ශක්තිමත්ව පුළුල් මෙහෙවරක් සිදු කරමින් ධර්මයෙන් ජනතාව දැනුවත් කරමින් ධර්මඥානය ලබා දීමටත් දරුවන්ගේ ගුණ නැන වර්ධනය කිරීමටත් ඉදිරියටත් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති. ගුණධාමින් පිරිපුන් බුද්ධිමත් සමාජයක්, පන්සිල් සුරකින දැහැමි සමාජයක් රටට දැයට තීන කරන්නට බෙරදරන ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාව දිනෙන් දින වැජබේවා. පිනතුනේ, එලෙස අවසන් වූ අනුශාසනාව ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට හේදුන පින්වත් දේශකයාණන් වහන්සේ, දෙහිවල නැදිමාල පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය කොළඹ දිසාව සහිත සල්පිට කෝරළේ ප්‍රධාන අධිකරණ සංගනායක සද්ධර්ම කීර්ති ශ්‍රී චූලාලංකාර රාජකීය පණ්ඩිත දර්ශනපති අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය විචිත්‍ර ධර්ම කතික මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් අපේ ස්වාමින් වහන්සේට දිගාසිරි සම්පත්තියම ලැබේවා. සාදු සාදු සාදු. සදහැවතුනි, පින්බර දායකත්වයන් ගැන කටයුතු කරනු ලැබූ පින්වතුන් වෙනුවෙන් අපගේ පින්වත් කාර්ය මණ්ඩලයේ මහත්මයෙකු විසින් පින්වන්ත දේශකයන්න් වහන්සේ උදෙසා ඒ අෂ්ට පරිස්කාර පූජාවන් මේ මොහොතේදී පූජා කරන අවස්ථාවයි මේ ඔබ දකින්නේ. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයන් ගැන කටයුතු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය රෝතන හත්තොටුව, චන්ද්‍රිකා හත්තොටුව, ලසල් හත්තොටුව, අමාලි හත්තොටුව, විශේෂඥ වෛද්‍ය රන්දුලා හත්තොටුව, එවැගේම අකුරැස්සේ ගලබොඩ වතුයායේ පියසේනද සිල්වා, සුනේත්‍රාද සිල්වා යන මහත්ම මහත්මීන් ප්‍රධාන පින්වත් පිරිස විසුණුයි. ඔවුන් මේ පින්කම ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනේ ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවට වසර 8ක් පිරීම නිමිති කරගනිමිනුයි. අදට සමු අරගන්නවා සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට ලබා දෙමින් සැමට තෙරුවන් සරණයි.